දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ පසුගිය කාලේ ජයග්‍රහණ වලට වේග පන්දුවන් දීපු දායකත්වයට හරියට දායක වුණු ක්‍රීඩකයෙක් තමයි ඉම්රාම් තාහිර් කියන්නේ. සීමිත පන්දුවාර තරගවල පන්දුවෙන් තරගය වෙනස් කරන ප්‍රධානම තුරුම්බුව විදිහට තාහිර් පෙන්නපු හැකියාවන් ගැන ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ටත් අමිහිරි මතකයන් රැසක්ම තියෙනවා. මේ විදිහට අපිටත් පන්දුවෙන් කෙනෙහිලිකම් කරලා තියෙන තාහිර් තමගේ සමුගැනීම් ගැන ප්‍රකාශයක් නිකුත් කරලා. පසුගිය අවුරුද්දේ සිම්බාබ්වේ කණ්ඩායම එක්ක එක්දින තරගාවලිය අතරතුරේ මාධ්‍යක අදහස් දක්වපු ඉම්රාම් තාහිර් සමුගැනීම ගැන කියලා තිබුණේ දකුණු අප්‍රිකාවට ලොකු කුසලානේ දිනා දීලා තමයි සමුගැනීම ගැන හිතන්නේ කියලා. හැබැයි එදා එහෙම කියපු තාහිර්ගේ අදහස් දැන් ටිකක් වෙනස් වෙලා. ශ්‍රී ලංකාව එක්ක පළවෙනි එක්දින තරගයෙන් පස්සේ තාහිර් කියලා තිබුණේ 2019 ලෝක කුසලානෙන් පස්සේ තමන් එක්දින තරගවලින් සමු ගන්නවා කියලා. ලෝක කුසලානෙට සෙල්ලම් කරන එක ලොකු අවස්ථාවක්. දකුණු අප්‍රිකා කණ්ඩායම වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලියේ අවසානයේ දක්වා ක්‍රීඩා කරන්න තමයි මගේ අදහස තියෙන්නේ. එක්දින තරගවලින් සමු ගැනීමෙන් පස්සේ තමන්ගේ සැලසුම් ගැන තාහිර් අදහස් දක්වලා තිබුණා. එක්දින තරගවලින් සමුගත්තට පස්සේ T20 වැඩි සෙල්ලම් කරන්න තමයි අදහස. T20 ලීග තරගාවලිය වලටත් වැඩිපුර සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබෙයි සමු ගැනීමත් එක්ක. ඒවගේම ඊළඟ අවුරුද්දේ තියෙන T20 ලෝක කුසලානෙටත් අවස්ථාව ලැබෙනවා නම් සෙල්ලම් කරන්න මම ගොඩක් ආසාවෙන් ඉන්නේ. දකුණු අප්‍රිකාව වෙනුවෙන් එක් දින කඩලු 150කට වැඩි දවාගෙන තියෙන තාහිර් කියන්නේ ජාතික කණ්ඩායම වෙනුවෙන් Tamanට පුළුවන් උපරිම කාලයක් සෙල්ලම් කරන්න කැමති වුණත් සමුගැනීමේ තීරණය හරි වෙලාවෙ ගන්න එක තරුණ ක්‍රීඩකයන්ටත් හොඳයි කියලා. රට වෙනුවෙන් Tamanට පුළුවන් උපරිම කාලයක් සෙල්ලම් කරන එක තමයි ගොඩක් ක්‍රීඩකයන්ගේ අරමුණ. හැබැයි ජීවිතේ එක වයස් සීමාවකට ආවම අපි තීරණයක් ගන්න ඕන වෙනවා. මටත් ඒ තීරණය ගන්න වුණා. ඇත්තටම මේක මගේ ජීවිතේ ගත අමාරුම තීරණයක්. හැබැයි අපි තවත් ඉන්නවා කියන්නේ අපේ තැන ගන්න බලාගෙන ඉන්න තව පන්දුවන්ෙක්ගේ අවස්ථාවක් අහිමි කරනවා කියන එක. තරුණ ක්‍රීඩකයන්ගේ ඉලක්කයක් තමන්ගේ රටට සෙල්ලම් කරන එක. ඒක නිසා මම හිතනවා මම ගත්ත තීරණය හරි කියලා. ඇත්තටම තමන්ගේ තැන ගැන විතරක් හිතන්නේ නැතුව රට ගැනත් හිතලා තාහිර් ගන්න මේ තීරණය ගොඩක් ක්‍රීඩකයන්ට හොඳ ආදර්ශයක්. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නවම් දෙස්සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.